සරණයි සරුදනාටම විභජ්්‍යවාද ශාසන සීක්ෂා ධරම අඩ්ඩපය සමග ඔබර ඇදී සිටින්නේ අපි දැන් අවුරද්ධකට ආහන්න කාලයක් තිස්සහි පටන් දිගනිකාය තුළත් සංගීති සූත්‍රයේ සම්බන්ධයෙන් සාකච්ඡා කරගෙන නොව සංගීති සූත්‍රය කල කියන්නේ මහා ධර්ම ගබඩාවක් බුදුරජාණන් වහන්සේ ප වසක් පුළල්ලෙහි දේශනාකොට වදාළ ධර්මය සංග්‍රහ කරලා තියෙන හරි අූර සූත්‍රයක් සංගීති සූත්‍රය කියලා කියන්නේ මෙහි ඇතුළත් මේ දම් කරුණු එකින් එකගෙන සාකච්ඡා කරගෙන එනකොට අපට හමනා භවදිට්ටි සහ විභව දිට්ටි කියල තේවාාව.ති මේ බෞද්ධයන්ට ඉතාමත්ම වැදගත් තේමාවක් ක්ශේෂයෙන්ම නිවන් දකින්නට සහවත්වන ඔබට දිට්ටි සම්බන්ධයෙන් තියෙන දැනුම අවබෝධය අතිශ්‍යයින්ම වැදගත්වෙනවා. මොකද නිවන් දකින්නට නම් දෘෂ්ටි ප්‍රහාණය කළ යුතුමයි ඒ දෘෂ්ටි ප්‍රහණය ක්‍රීමට නම් දෘෂ්ිම්බන්ධය හොඳ දනුක් අවබෝධයක් ඇති කරගෙන තියනට ෝල ඉති ඒනිසා මේේ බවදිිට්ටියසාවි බෞෝදිිට්ටි සම්බන්ධයෙන් අපි බෝම සවිස්තරාත්මකළ සාකච්ඡා කරගෙන එනවා ඒ සාකච්ඡා විදී අපට හමු වෙනම බවදිට්ටි සහම බවදිට්ටි කියමේ කරුණු දෙක තවත් දෘෂ්ටි ප්‍රබෙහෙද දාහතරක් එක්ක අරගෙන එකට කතා කරන්නට තියෙනවා. ඉති එහෙම කතා කලාමතම මේ සම්බන්ධයෙන් ඉතාමත් සුපැහැදිලි දැනුමක් අවබෝධයක් ඔබට ලබා දෙන්නට පුළුවන්කම තියෙන. ඒ සම්බන්ධෙන් අපි සති කිහිපයක් වැය කරමින් සාකච්ඡා කරගෙන එනකොට විශේෂයෙන් අන්තක්ගාහික දිට්ටියය කියනෙක්ක සම්බන්ධයෙන් අපි සතියක් දෙකට කලින් දම් පටන්ගත් කතා කරන්නට යම්ප්‍රමාණයක් කතා කළ තමත් කතා කරන්නට තියෙන ඉතාමත් වැදගත් දහම් කොටසක් අද අපි ඒ සම්බන්ධයෙන් කතා කරන්නවා. ඉතිං මුලින්ම දම්ස්බා මණ්ඩ පේට වැඩම් කොට වදාල අපේ ෞරෝනීය හාදුරන් වහන්සේ පිළිය අරගන්නට ඕන ලබනෝරුව කන්ද අරන්න සේනාසනාධි පති රාජකී පණ්ඩිත ශාස්ත්‍රපති කොත්මලයක මාර්කස්ව පන්ි හාමුදුරන් වහන්සේ සුපුරෘදු පරිදි අදත් දම් සභාම්ඩ පේට වැඩඹ කොට සිටිනවා අපි තාමත් ගෞරවය හාමුදුරන් වහන්සේ පිළි අරගන්නවා තෙරෝ සර අන්තක්ගාහික දිට්ටියය සම්බන්ධෙන් අපි කතා කරන කොට පසුගිය සතිවලදී අපි කතා කලා සස්සතෝ ලෝකෝ අසස්සතෝ ලෝකෝ අන්තවා ලෝකෝ අනන්තවා ලෝකෝ කියන දෘෂ්ටිප් ්‍රබේද පිළිබඳවත් එ වගේම තන් ජීවන් තං සගීරන් අන්‍යන් ජීවන් අන්්‍යන්සරීරම් කියන දෘෂ්ටිප් සම්බන්ධෙනුත් කතා කළ අත අද කතා කරන්නට තියෙන්නේ හෝති තතහගතෝ පරම්මරණ විශේෂයෙන් ඔබේ අවදාානය යොමු කරන්න මේ දෘෂ්ටියය ඔබේ සිපෙත් ඇතිනවාාවවෙන්නට පොළුවන් මේ දුරු කළ යුතු දෘෂ්ටියයක් අප සම්බන්ධය කතාකරු කස පහඳුර ොකන්දේ හෝති අතහගත පරම්මරණ තරුවන් සරණයි සිරු දෙනාටම සත්වයා මරණින් මත්තේ ඉන්නවාද නැද්ද කියන එක පිළිබඳව කතාකලොත් එහෙමඒ දෘෂ්ටයක් වන ආකාරය පිළිබඳව අපි හඳුනාගෙනින් දීමේ තාම වැදගත්ව නවා. මේ සත්වයා කියන දේ හැඳින්න්නේීම සඳහා පාවිච්චි වෙලාතියෙන වචනය හැටියට අපිට දකින්නට පුළුවන්කම තියෙන්නේ තතහාගත කියන වචනය මේ තහාගත කියන වචනය තථාගතයන් වහන්සේ හැඳින්නීම පිණිස බුදුරජාණන් වහන්සේ හැඳින්නීම පිණිස භාවිත වුණ වචනයක් කෙනෙකුට හිතන්නට පුළුවන් ඇයි සත්වයා කියල කියන්නේ කියලා ඇතම් වෙලාවට ඇැම් පරිවර්තනයන්නට පවාපි දැකළ තියෙනවා මේ තහාගත කියන වචනයට මේ තාගතයන් වහන්සේ මරණින් මත්තෙහි නැහැයි කියල හෝ ඉන්නව කියල හෝ ඒ වචනය ඉදිල තියෙන තැනට අනුරූපී අර්ථකථන ලබා දෙනවා තතාගතයන් වහන්සේ කියලා. ඇතටම තතාගත කියන වචනය විවිධ අර්ථවල යදනවා විධාර්ථවල කියල කියන ඇැම් අවස්ථාවකදදි බදුරජාණන් වහන්සේ හඳුන්නනවා. තවත්තැනකද ක්ෂීනාස්ත්‍රවයන් වහන්සේ හඳුන්න නො. තවත්තැනකද සත්වයාව හඳුරන්නනවා මෙ අදී අර්ථයන්හි එදිල තියෙන ආකාරය, ට දකින්නට පුළුවන්කම තියනවා යමක සූත්‍රයේ වගේ සූත්‍ර දේශනාවන් හිදී තතාගත කියන වචනය ශීනාස්ත්‍රවයන් වහන්ේ හඳදිනීම සඳහතමයි යදිල තියන්නේ රහන් වහන්සේ නහතන් වහන්සේ හැඳින්නීම සඳහ පාවිච්චි වන වචනයක්ඒවගේම අපිට තතාගත බල වගේ දේවල් දැක්වෙන සූත්‍ර තියෙනවාතුට මේ එතනදි තතාගතයන් වහන්සේ කියලා කියන්නේ මේ බුදුරජාණන් වහන්ේ හඳදිදනීම සඳහතමයි ඒ වචනය පාවිච්ච වෙලා තිය. මේ වගේ තැන්වලදි හෝති තතාගතෝ පරම්මරනා කියනකොට මේ පරංමරනා කියන්නේ මරණයෙන් පසු කියන එක තතාගතෝ කියල කියන්නේ සත්වයා කියන අර්ථය. තුො මේ සත්වයාට තතාගත කියන වචනය යෙදෙන්නේ දැන් බුදුරජාණන් වහන්සේට නං ස්ථාවරත්වයට පත්හේනුත් තතහාගත කියල කියනවා. යම්සේ නිවැරදි මාර්ගයෙන් පැමිණ ඒ නිවැරදි මාර්ගයෙන් නිර්වාණය කරා වැඩම කල බැවිනුත් තහාගත කියන වචන දනවා මෙවිදිීර බුදුරජාණන් වහන්සේට වචනය පාවිච්චුවීම අට කාරයෙහි විග්‍රහ කරන්න පුළුවන් කමතියෙනත් අපේ ප්‍රස්තුතේටදා සත්වයා හැඳින්වීම පිණස තහාගත කියන වචනයක් පාවිච්චි වෙන්නේ යහා ආගතෝ තහාගතෝ යම්සේ පැමිනිාද එසේමයන කොහොමද කර්ම සහ කෙලෙස්ටිකක් නිසා උත්පත්තිය සඳහා පැමිනිිය වගේ කර්ම සහ කෙලස්ටිකක් ක්‍රස් කරගෙන ඒ කර්ම කෙලේසයන් නිසා තවත් තැනකට උත්පති වසයෙන්ගනවා මෙන්න මේ යතහා ආගතෝ යම්සේ පැමිණියනම් පැමණ විදිහටම යනවා කිය නර්ථයන් තමයි තතහාගතෝ කිය වචනය සත්වයා හැඳින්නීම සඳහා පාවිච්චි වෙන්නේ මෙන්න මේ හෝති තතාහාගතෝ පරම්මරනාගෙන මේ සත්්‍යයා මරණින්මත්තේ ඉන්නවාද නැද්ද කියන එක දෘෂ්ටයක් දෘෂ්ටි ිනිවේශණය වෙනවා නැතිනම් මේ දෘෂ්ටි දනවා පස්තැනක පත්‍යය මරණින්මත්තේ ඉන්නවයි කියන එක හෝති තතාගතෝ කිය කියන්නේ සත්ත්‍යය මරණින්ම්මත්ේ ඉවා කියලා මේ ගන්න එක යෙදෙනවා පස්තැනක භිනිිවේශනය වෙනවා නතිනම් පස්තැනක යෙනට පුළුවන්කම තියනවා. කොහොඳ මේ පස්තැනක යෙදෙන්නේ රූපන් ඉදිහෙව මරණ දම්මා රූපය කියන එක ඉන්නකොට මේ ඉන්න ලෝකයේ තුලෙදම මරණ දහම මරණයේ සභාවකොට පවතිනවා මරණ දහමන් කියල කියැන රණය සභාව කොට පවතින රූපය මේ ලෝකෙම මරණය සභාව කොට පවතින් ධර්මයක් හැබැයි රූපය මරණයේ සභාවකොට පවතින ධර්මයක් වනාට තතාගතෝ කායස්ස බේදා හෝතිපි තිට්තිිට්්‍රතිපි උපජ්්‍ය තිපි නිබ්බත්ත තිපි එකන්නේ සත්වයා මරණ මත්තේ හෝතිපි එයා වෙනවා එවගේ එතන පිහිටා සිටිනෝ. උපදිනෝ නිබ්බත්යක් නිබ්බත්තියකට යනවා. එතකට මෙන්න මේ විදිහට හට ගැවට හට ගැීමකට යනවා කියලා කෙනෙකුට දෘෂ්ටියයක් තියනවා. මෙන්න මේ විදිහට රූපය මෙතනින් මස්තේ මෙතනින් ඉවරයි. ඊට පස්සේ සත්වයා ඇයවුණට මෙතනින් යනවා කියලා කෙනෙකුට පවතින දෘෂ්ටයක් තියනවා දැම් මේ දෘෂ්ටියයක් කියල මේ අපි කතා කරනකොට අප හඳට හඳුරාගන්නට ඕනේ. මේක දෘෂ්ටියයක් කියල කියන්නේ මොන අර්ථයකින්ද මේක දෘෂ්ටියයක් කියල කියන්නේ කියන එක මකද දැන් මේක අපේ දැන් බුදු දහම තුළ අපි කතා කරන කර්මය සහ කර්ම පලය ගෙන කතා කරනවා එතකොට දැන් ජාතක කතතාාව ගත්තොත් බුදුජාණන් වහස දේශ කරන මේ කෙනා මේ තැන ඉප දුන්න නැතින මේ ඉන්න මේ හවල් කෙනා කියලා එතකොට දැන් මේ සම්මුතිය තුළ අපි කතා කරන සම්මුති ව්‍යවාහාරයක් අපිට දකින්න පුළුවන්කම තියෙන වගේම ලෞකික සම්මාධිට්ටියයක් තියෙනවා කුසලේ අකුසල හඳුනාගන්න ලෞකික සම්මාධිට්්‍යයක් තියෙන ෞකික සම්මාධිට්ටියයට අදාළ වෙච්චි දෙයක් තියෙනවා. නමුත් මෙතනදි කතා කරන්නේ දෘෂ්ටි පිළිබඳු මේ දෘෂ්ටිය කුසල පාක්ෂික දෘෂ්ටයක් නෙමේ මේ දෘෂ්ටිය කියන තැන දිට්ටි කියන අිනිවේස පරාමාසේ තමයි මේ දිට්ටිය හට කතා කරන්නේ. එනිසා ඒ බැසගෙන දැඩිව ග්‍රහණය කරගෙන ඉන්න තැනක් මේ දෘෂ්ටියය සභාව නිසා අපි හොඳින් වෙන් කරල අරගන්නටවශ්‍යයි. එක කියන්න දැ අපි කියන්නේ ය මෙතන බිදිිලය නො. අප සාමාන්‍යෙන් අපි ධර්මකාරණ කතා කරනකොට ති කතා කරන දේහේ මෙතනම අතහල්ල දානවා හැබයි සසර නතර වෙලානෑ සංසාර ප්‍රවෘ්තියක් කතා කරන තව තැනකට ප්‍රතිසන්ධි වශයෙන් යන කියල කතා කරනවා. එතුට දැ ඒත් වෙනවවා කියන දෘෂ්ටිය නද කිය කෙනෙකුට තර් කරන්නට පුලුවන්කම තියනවා. ඒත් වෙනවාව කිය දෘෂ්ටිය නේද තකට ඒ මි්‍ය දෘෂ්ටියයක් නද. එතකොට මිත්‍ය දෘෂ්ටය ගැන පියර කතා කලා බොහන් පරියාන් කිීපේ මිත්‍යා දෘෂ්ියය මිති්‍යයා දෘෂ්ටය සමාදං ගත්තකෙන දිට්ටි විපන්න පුදගලයා දිට්ට පන්න පුදගල ඇසරු කරන්නෙපා පයිරුපාසනය කරන්නපා ඔහ අසපුරුෂයක් එතකොට ඒ මත්‍ය දෘෂ්ි සාධනය හිත්තුවෙන් සුගතයකටයන්න හැදු ගතියකට යනවා මේ හැම තැකට මේ මත්‍ය දෘ්ටිය කියල විග්‍රහ කරන මේ කරුණුටිකට මේටි අදාළ වෙනවා. අන්න ඒ නිසා ැ මේ කර්මය කර්මඵලය අදහන නුවනයි, මෙකයි ගැටෙන්න පුළුවන්කමක් නෑ මේ අවබෝදධය කියන එක ඇතුල මේ මිත්‍යා දෘෂ්ටියය පිළිබඳව අපි තීරණය කර ගැනීමේද කර්මය කර්මඵලය අදහන නුවනත්. මේ හෝති තතාගතෝ පරම් මරනා කියනකොට මේ සත්ත්‍ය මරණයෙන් මත්්‍යය උපදිනවද නැද්ද කියක පිළිබඳවත් මේ දෙක ගැටෙන්න්නට පුළුවන්කමක් ඇත්ති නෑ. එනිසා මේක බොහොම සියුම් අපි තරුම්ගන්නට වශ්‍ය දෙක කියෙන හොඳට නුවනින් තේරුම් ගන්න වශසදයක් මේක සත්වයා මරණින් මත්තෙහි උපදිනව කියල යම් කිසි කෙනෙකු ගෙතියෙන දෘෂ්ටයක් ගැන කතා කරනවාන්නම් මේ වස්තු අරභයා අභිනිවේශ පරාමාසයක් කෙනෙක් පවත්වන. අභිනිවේෂ පරාමාසයක් කියල කියන්නේ දැඩිව ග්‍රහණය කරගෙනඉන්න. ඔහු හඳුරනවා මේ රූපය ආත්මයයක් කියල හිතුවයි නැතුනාට ඔහුම මේ සත්‍යයක් කියල හිතාගත්ත දෙයක් තියනවා භ භවයට යන සාතිභික්‍ෂුවට ඇතිවන වගේ මේ භවයම් භවයට සැරිසරණ විඤ්‍යානයයක් තියනවවා කියේ යම් කිසිම ගතියක් තියෙනවා කියල සත්වයක් ඉන්නවා කියලා අන්න එබඳූ දෘෂ්ටියක් තියෙනවා ඒ දෘෂ්ටි අකුසල් ඒ දෘෂ්ිය කුසල් නෙමේ දැන් කර්මය කර්ම පලය කියල කියන දැම කර්මයකට මේ විදිී විපාකයක් ලබන්න පුළුවන් කමතියෙන මේ දිහ කරමයක්කලොත් සුගති හෝ දුර්ගති හෝ විපාකයන් ලබවුන් කියලේ පිළිබඳව තිය නුවනක් ඒ කම්මසකත සම්මා දිට්ටියයට අයිතිදේ. හැබැයි මේ කතා කරන්නේ කම්මස්සකත සම්මා දිට්ියයටට අයිතිදේ නෙමයි කම්මස කත සම්මා දිට්්‍යියය වනත් කෙලෙසා දමන්නට පුළුවන් විදිහේ දෘෂ්ටි සහගත කෙලෙසයක් පිළිබඳව. එහන ඒ දෘෂ්ටය මේ ඇසුර කරන්න පුළුවන් කම තියනවා. එකන දිට්ටය කියනේ අපි කතා කරන උපාධන. පානය කියල දිට උපානය එතකට දිට්‍යිය උපාදාානයෙන් අර කරන ලෞකික කුසල ධර්මයන් පවා උපාන වයෙන් අල්ල ගන්න පුළුවන්කම තියෙන නිසා ඒදවල්ලට කියෙන උපාදානය ධර්ම කියල් කුසල ධර්මය ඇතුළේ උපානය දිල නැහැ බයි ඒදිහා බලල ඒක අරමුණු කරගෙන ඇසු කරගෙන උපදාානය තිකරගන්න පුළුවන්කම තියෙනවා.ඒ දිට්ටිය උපාදාානය කියනක කුසල් නෙමින්. අභිනිිවේස පාමාසයක කියනෙ අපේ නිසා මෙතනති වෙෙන් කර ගන්නටව. එනිසාර පින්කරන්නත් එහනම් මේ ගැන හිතාගෙන කියලා ඒ දෘෂ්ටයක්න කියලා ඒ ප්‍රාණය කරන්නට පුළුවන් වියුත්තක් කියෙල් හිතන්න පුළුවන්කමක් නෑ මො දර ධර්මය වර්දවා ගන්නවා සමහර කෙනෙක් මේ වගේ තැන් උඩින් පල්ලෙන් අප කතා කොත් එහමබඳු කාරණාවන් පිළිබඳ අප තරුම් කර නොගත්තොත් නිවැරදිව කෙනෙක් හිතන්නට පුළුවන්. මේ කතා කල තියෙ එහෙමන. අරනෙන්මත උපදන කියලා වෙන කියනක මිට්‍ය දෘෂ්ටියයක් කියල ෙන තිදෙ අපි පිකලාම දවලෝක කියන හර පායන හර මේ උපදන කියලන කියන්නේ එන එතන තින ටිය දෘෂ්ටයක්න කියලගෙනකට හිතන්න පුල නිසා තමයිම පින් පව් දෙකම දුරු කරන්න කියල කියන්න කියෙනෙක් දෘෂ්ටි වසිෙන් යන්න පුලුවන් කම තියෙනවා. අන්න නිසා තමයි අප දිට්ටිය උපාදාානය කියන්න මකක්ද කියලා හඳුනාගතයුත්ත දෘෂ්ටි වස්තුව කියන්න මක්ද කියලා හඳුනාගත යුත්ත. දෘෂ්ටියය කියන්නක මක්ත කියෙ හඳුනාගත යුත් එකට අපිට මෙතනද හොඳටම තේරුම්ගන්නට පුළුවන් කම තියෙනවා මේ රූපය කියන එක මරණ දහම මරණය ස්භාවකොට පවතින දෙයක් කියන අපි සාමාන්‍යින් කියන දීම තම මේ කය බිඳිලය නවා කය බිඳිල ගියාට මේ කය ඇසුරු කරගෙන තියන යම් ආත්ම ගතියක් තියෙනවා මේ කයඇසුරු කරගෙන ජීවත්වනේ ම ආත්මගතියක් තියෙනවා අන්න ඒ ආත්ම ගතිය ඒක සිදෙන්න්නේ ඒක සිදෙන්න්න හැ ඒක තවතැනට යනවා හෝ ඒ තිිට්ට තවතැනක සිටිනවා ගිහිල්ලා. උපපජ්්‍ය තිිපි එක තවතැනක උපදි නවා එවගේම නිබ්බත්ත තිිපි ඒ තවතැනක පහලවීම සිද්ධ වෙනවා. එතකොට හට ගැනීම කියන දේ සිද්ධ කරනවා මෙන්න මේ විදිහයට කෙනෙක් සතුව තියෙනවා යම් දෘෂ්ටියක්. එතකොට අර මෙතන ඉන්දල අතනට තව කෙනෙක් යනවා කියලා හිතාගත්ත කමක් තියෙන මසකත සම්මාදිීටිය ද මෙතන ඉදල කෙනෙක් එතනට ගියා කියන මේ එතන තියන්නේ. මේකුසල කරමට මේ ලැබනු විපාකයක් හේතුවක් හ පලයක් පිළිබඳව කතා කරනවා. මෙතන දතියන්නේ. මේටික එකතු කරගත්ත කෙනෙක් නැතින මේ ජීවිතය ඉදල කෙනෙක් තනටය හු රූපේ ැව වෙන හැබයි රූපේ නැතිවුණට ඔහුතාවතයනකටයනවා. එනිසා මෙන්න මේක මිත්‍යදෘෂ්ටයක් එනිසා හෝති තතාගතෝ පරම්මරණනා කියන මේ වස්තුව අරභයා අභිනිවේස පරාමාසයක් විදිහයට කෙනෙක් බැසගෙනන්නවා. මේ කෙනා භවේ බවයට ආත්මෙන් ආත්මයට යනුවයි කියලා හිතාගත්ත කෙනෙක්කන්නවා. ඒ නිසා අන්න ඒ අිනිවේස පරාමාසය තමයි මෙතනද මේ දෘෂ්ටිය කියලා කියනන්නේ ආත්මෙන් ආත්මයකට යනවා කියලා කියන්නේ කියන්නේ ආත්ම ගානක් අපි පතාගෙන යනුවන් කියලා කියනන්නේ තුට අන්න ඒ විදිහට පවති දෘෂ්ටිය ගෙන තමයි මේ කතා කරන්නඒ මිත්‍යා දෘෂ්ටියක් එක වැරද වර්දවා ගත්ත දෙයක් ඒවගේ වැරදවා දැඩිව ග්‍රහණය කරගත්ත දෙයක්. අන්න නිසයිඒ දෘෂ්ටයක් කියලා කියන්නේ ඒ කුසල ධර්ම කරන්න පුුව. එකරපු කුසල ධර්ම පිළි බඳවත් දෘෂ්ටයෙන් ඇසු කරන්න පුුවන්කම තියන එකතු ට කියන දිට්ටි පානය උපාදාාන කලා කියලා. අ කුසලේ උපාදාන නෙමේ. හැබැයි ඇ කුසලේ පිබඳව මම මේ විදිහ කුසල් කරලා මේ ජීවත්වෙන ආත්මේ නතින මේ ඉන්න සත්ත්‍යය කය බිඳරට පස්ස ගිල්ල තව තැන මේ උපදදින පහල වෙනවාන් කියලා දිට්ටි උපදාානයෙන් පදාානය කරන්න ලුවන් ම තියනවා. එඒනිසා. අපි හොඳින් වෙන්කරගන්නට අවශ්‍යයි මේ දෘෂ්ටය කියන්නේෙ මකක් දබිනිවේස පරාමාස දිට්ි කියන්නේෙම කද කියක වංකරගන්නට අව්‍ය එක වෙන්කරගත්තහම අපිට තේරෙනවා. අපි මොන තරං මුලාවක් ඉඳලද්ද ලෝකය තුළටයුතු කරන්නේ කොච්චර සුම්ම අපිට ආත්මයක් කියන එක සත්වයා කියන එක අපිට බැසෙන තියනොද අපේ මනස තුළ පිහිටා සිටල තියනොද තව තැනකට මෙතනී දලේ යනවා කියන කොච්චර දුරට ස්ථාවර අපි තුළ තියනොද කියන එක අපිට හඳනාගන්නට පුළුවන්කම එකොට ලැබෙන කම්මස්සකත සම්මාධිට්ටයේ සහ සත්වයා මරණින්මත් එෙහි වේ කියන දෘෂ්ටියය මෙය කොයි තරම් පැහැදිලිව තේරුම්ගත යුතුද. මෙ මේවගේ ධර්ම සිද්ධාන්ත තේරුම් අරගන්නට පාලි භාෂා ඥානය සහ ඒත් ධර්ම පර්යායන් හිතින නානත්වේ තේරුම් අරගන්න එක කොයි තරං වැදගදද කියලා අපේ කසභහාතුරන්ගේ පැහැදිලි කිරීමත් එක්ක ඔබට යම් අදහසක් ඇතිවන්නට ඇති. එකක් තම දැන් අතහගත කියන වචනය ගතම අපි කියනවා සුගත තතහාගත බුදුරජාණන් වහන්සේ හැඳල්වීමට තතාහගත කියන වචන පාච්චිරම හැයි පාලි පිළිබඳව පරිගත භාවයක් නැති යන්තමින් පාලි වචනයක් අල්ලා ගත්ත කෙනෙක් හෝ. නොහසේ නම් අර විශේෂෙන් ධර්මයකෘති කරන වගේ කණ්ඩායම් වලට මේක වචන හ ොත්තහෙම කසබන් කො යෝග පැත්තටයිද. ඒේ නිසා න වචනයක් දැක්ක පමණින් මෙහමයි කියර ගන්නතු ඒ භාඥානයෙන් තේරුම් අර ගන්නට ඕනොටක්තිය නවා ඒ වගේම ඒ අර්ථය කොයිකොයි පර්යායන්ගෙන්ද යෙදලා තියන කියලා අනික් ධර්මයන් හා ගැටීමකට පත් නොව ඒ නිස විදිහට විසඳයගන්නේ කොහොමද කියන එක තේරුම් අරගන්නක කොච්චර වැදගත්දයකට කොයි තර සුනිපුන දැනුමක් අවබෝධයක් විචක්ෂණ ශීරී බවක් අවශ්‍ය වෙනවාස් ධර්ම බැනගත් කාරණාවක් මේක මොද ගොඩක් දෙනකට යරදින්න පුළුවන් තනක්නක ඕනම කෙනෙක් මරණෙන් මත්ඒ කෙනෙක් තමඟ ජාතියක් නැතුුුණම් පින් දෙන්න මේ කටයතු කරන කරන්නේ කම්මසකත සම්මාධි්‍යත් එක්න හැබැයි මේ සපතුවයා මරණෙන් මත්තහි වේ කියෙන දෘෂ්ටි අර බිනිවේශ පරාමාසය කියෙනෙක් අනෙක හරි වැදගත්මදේ ඒක මංගේතන්නේ බෞද්ධ කිතාමත්ම අවධානයට ගතයුතු කරුණත්ගසබාන්දුරන මේ රූපේ සම්බන්ධෙන් අපි කතාගල සත්්‍යයා මේ රූපය මේ ජීතීවර ලෑනොයිටවස උපදිනවා තමත් මුකක්ද මේ ෝග බේද මේ හෝති තතාගතව පරම්මරණ කියන මේ මරණයෙන් පසුව සත්‍යයා ඉන්නවා කියන දෘෂ්ටිය අපි කිව පස්තැන ඇසුුව නවා කියලා ැක පලවෙනි තැන තමයි අප මේ කතා කළේ රූපය පිළිබඳව මේ සත්්‍යය වරණින්මත න්නවා කියල මෙතන රූපය නැසෙනව හැබැයි අනිට්ික න එකැන එනිටිගේ සත්්‍යය ඉන්නවායිටික යන කියලා හැඟීමක් මෙතන තිබුණ කියලා. අන්න ඒවිදිහටම වේදනාව කියන එක වේදනා නස්සන දහම. වේදනාව කියන එක ධර්මයක් ඒක නැසෙන සභාවයෙන් යුත්ත දෙයක්. මේ ජීවිතේ විඳීම කියන සභාවය ඔහු සත්්‍යයා කියල හිතාගෙන ඉති ඔහු විඳීම කියල හිතාගෙන ඉන්න දේ මේ ජීවිතයේ ද නතිවෙල නවා. හැබැයි විඳීම කියනදේ නැතිවෙ ලගියාට සත්වයා මරණින්මත්තට යනවා. මේ විදිහටම සංඥාව කියන දේ නැතිවෙල යනවා. මේ ජීවිතය මහා. හදුඩා ගත්ත මේ තියන සංඥාදෝකයක්තියනගේ සංඥාටික නැතිවල නොවර ැරණවා කියෙ කියෙන සංඥාටික ැතිවල නවා හැබයි තවතනකට ඔහු යනො එතන ඉන්නවා එතන උපදිනෝ වෙනවා හිටිනෝ හටගන්නෝ මොන විදිහකට හරි ඔහුට එබඳ සංකල්පයක් තියෙනවාඒවගේ හිතනකමඒවගේම දැනගන්නකම මෙන්න මේ විදිහට මේ රූපය වගේම වේදනාව සඥඥාව සංස්කාරය විඤඥානය පිළි බඳවත් කෙන කෙනාට ඇසුරුවන්නට පුළුවන්කම තියනවා එකට දැම් මේ කතා කරන්න දැන් අපි අර කිව්වගේ ඒ භූමි මට්ටමෙන් වෙන්න ටක් පුලො එක මේ දෘෂ්ටි අසරවෙන්න පුලුවන් කම තියෙන රූප දොනා රූප දිහානාදයේ දිාන ලාබේගෙන කුටුනත් මේ දෘෂ්ටි අඇසරුවවෙෙන්න්න පුුවන් කම යනවා. එතකොට ඒඒ අයගේ ඒ ඉන්න මට්ටම් අනුව ඔවුන්ට වේදනාවන් සංඥාවන් ප්‍රකට වන ආකාරයටම බදු දෘෂ්ටීන්ගේ පිහිටා සිටීම වෙන්න පුළුවන්කම තියනවා එනි ස්සාමේ වෙත් පොදේ ස්කන්ද ධර්මයන් අරභයයක් තමයි තකොට මේ දෘෂ්ටිය පවත්වල තියෙන්නේ නිසා සාමන් වහන්සේර සීපත් කලා වගේම අපි මෙතනද දැඩිව තේරුම් ගන්නටවශ්‍යදය තමයි අබිනිවේස පරාමාසය කියනෙ එක දිිට්ටිය එතකට වස්තුූ කියලා කියන්නමු කක්ද වස්තුව එකක් වෙනකොට ඒක දැඩිවල්ලගෙන ග්‍රහණය කරගෙනින් එක තමයි මෙතනද දිට්ටිය හැටියට අපි කතා කරන්න එතකොට අර වස්තුව එකක් එවගේම දිට්ිය කියන එක තවත් එකක් දෘෂ්ටියය සහ වස්තුූ වෙන්ංකරගත්ත හම කම්මස කත සම්මාධිට්ටියයට හේතු පාදක වන්නම කන්ද කියනක් තේරුම් ගන්න මංහිතනය හරි පහසු. දට මෙන්න මේ විදිහට අපි රූපය පිළිබඳව වේදනාව සඥාව සංස්කාරයේ විඤ්ඥානය පිළිබඳව කෙනෙක් හිතාගෙනින් නව සත්වයා කියන්නේ මේ මරණින් මත්තහ මේකින් මේකට යනදයක් හැයි රූපේ මේ ජීවිතය නැති වෙන. වේදනාව නැතිවල යන සංඥාව නැතිවල යනො ංස්කකාර ැතිවල න වි ඥා ැතිවලයන ැයි ඒ ටක එක එකට එකින් එකට නැතිවෙල ගියාට සත්වයා මෙතනින් තවතැනකට යනවා. එයා තවතැනක උපදිනවා හටගන්නවා කියලා එයා හඳුනාගත්ත ලෝකය අනුව ය කල්පනා කරන. එතකොට අන්න ඒකට කියනවා දෘෂ්ටියයක්ක් කියල් ඒ මිත්‍යා දෘෂ්ටයක් වරදවා ගත්ත දෘෂ්ටියයක් කියය අබිනිවේස පරාමාසේ එනිසා ඒ අභිනිවේස පරාමාන්සේ හේතු කරගෙන දුගතිගාමී වන්නට පුළුවන්කමත් තියනවා එක ඉතර භයාන දෘෂ්ටියක් බවට පත්වෙන නිසා එනිසා ඔබ කටයුතු කරනකොට එකන ඔබේ ජීවිතය තුළ සම්මස්ස කත සම්මාධීට්‍යාදිය පවත්වනකොටත් අනෙකුත් තැංවලදිත් ඔබ මේ දෘෂ්ටියයෙන් හිත ගලවගන්නට නිදහස් කරගන්නට උත්සාහවත්වීම තමයි වැදගත්තේන්නේ ොද මේ දෘෂ්ටිය කියන දෙයෙන් මදන්නට අමශ්‍ය මාර්ගගේ බුදුරජාණන් වහන්සේ අපට දේශනා කරලා තියනවා ඉතින්ගේ නිසා දෘෂ්ිිය ඇසුරු නොවීම කියදේ ගොඩනැගන්න හැම ලාවකදීම සම්මාධිත්්‍යය නිසා දැ සත්්‍යයා කියන සංකල්පය අපට රූපය පිළිබඳව වේදන සංඥා සංකාර ඥානාදී ධර්මයන් පිළිබඳව අපට පහිටා සිටියට පස්සේ. ඔය සත්‍යයා මරණින්මත්තේ ඉන්නවා නෑ ඇත්තෙන නැත්තෙ නෑ අධදිවසේ ඇතිකරන්න දෘෂ්ටිය අපට ඇතිවන්න පුුවන්ම තිය ොකද අපි සත්‍ය උපදගෙන තියෙන නිසා. මු ඇත්ට අපි ේරුන්ගන්නට වශ්‍යයි සත්වයා කිය අපි හදාගන්න තැන තියෙන යතාර්ථයේ දැක්කන. එකන්නේ සත්වයා කිය ති ධර්මතාටි අපි අවබෝධ කරගත්තන අපිට සත්්‍යයක් කියනදේ පනවන්න තැනක් නැති වෙනකොට. අපිට මේ දෘෂ්ිවල ඇසුරුවවෙන්න තැනක්ල බැනිනෙ. නිසා අපි මේ දෘෂ්ටිවලින් හිත නිදහස් කරගන්නට මේ පස් තැනක ඇසුරුවෙන හෝති තතාගතෝ පරම්මරනා කියල සත්්‍යය මරණින් මත්තේ වෙනවා කියල ගත්ත දෘෂ්ටියය ි නිරදිව තේරුම් අරගෙන එක විදනවශ්‍ය කටයුතු නිසා අපි සම්පාධනය කර ගන්නට අවශ්‍යයි ඒ දම්මා හේතු පබවා තේසං හේතු තටහගතුව බුදුරජාණන් වහන්සේ දේශනාකොට වදාලේ හේතු පල දහමක්න කර්මය කර්මවිපාකය හේතුව පලය මේකතමයි බුදුරජාණන් වහන්සේ ධර්ම විග්‍රහයි තුො මේ හේතු පල දහම පිළිබඳව නිසි අවබෝධයක් නැතිකම නිසාය මේ සත්ව පුද්ගල දෘෂ්ටිය ඒ වගේ මේ විවිධ දෘෂ්ටීන් හටගන්නේ මෙන්න දෘෂ්ටීන්නි ස්භාවය සහ යතහාර්තයේ තේරුම් අරගන්නවා කියන එක කොයි තරන්නම් වැදගත්දයක්ද. අන්නේ යතහර්තයෙන් අපේ මනස පැත්තකට පැන්න නිසා පැත්තකට විසිවෙච්ච නිසා තමයි මේ විවිධ දෘෂ්ටීන්ට හසුවෙළම අනන්ත සංසාරයක් ගමන් කරන්නට සිද්ධ වෙලා තියෙන්. ඒේ නිසා හේතු පල දහම හේතු පල දහමක් හැටියට නිසයාආකාරව තේරුන් අරගට පුළුවන්නන් මේ දෘෂ්ටීන්ගේ නිහස් වෙනවා කියන එක අරුමයක් එෙහෙම දැ අපි කතා කළ මේ හෝති තතහගතූ පරම්මරණ සත්වයා මරණින් මත්තෙහි වේ කියන අභිනිවේශ පරාමාසේ වරදවා දඩිකොට ගන්න දෘෂ්ටිය සම්බන්ධය. මේ එක්ක මොතියනත් තවත් දෘෂ්ටියයක් නහෝති තතහගතව පරම්මරණ සත්වයා මරණින් මත්තෙ උපද නැ කියන එක කස පා මකක්ද දෘ්ට මේ සත්වයා මරණින් මත්තේ වෙන්න නෑ කියන එකත් වෙනවා කියල ගත්තා වගේම එක අන්තයක් දැන් ඉන්න සත්‍යයයක් එක්කෝ පරණිම්මත්තය උපදිනවා කිව්වත් එවගේම නෑ කියල කිව්වත් මේ දෙකම අන්තග්‍රාහික දෘිෂ්ටි. ඉතිං අපි කතා කරන්නේ බවදිට්ටි සහ විවෝවිදිිට්ටි නිසා දැන් අප ස්සල්ල කතා කළේ උපදිනවා කියන එක. වෙනවා කියන එක මරණින් මත්තේ ඉන්නවා කියල ගන්න එක. එනිසා එක පවදිට්ටය තමයි ඒ පහම ඇසුර කරන්නේ බහදිිට්ට නහෝති තථහගතෝ පරම්මරණනා කියලය දෙන්නේ දීළඟටයේ දෙනම මෙට්්‍ය දෘෂ්ටයක්ක් නැතින අන්තග්‍රාහහික දෘෂ්ටියයක්. මේ නොහෝති තතාගතෝ පරම්මරනා කියල කියන්නේෙ අර සත්්‍යයා හඳුනාගත්ත සත්්‍යයා මරණින් මත්්‍යේ උච්චජ්ජති සිදනවා විනස්සති විනාසේයට පත්වෙනවා නොහෝති ඇත්ත නෑ කියලගන්න දෘෂ්ටියයක් එදකට ඒකත් ඔහුට පස්තැනක ඇසුුවෙන දෘෂ්ටියා අර කලින් දෘෂ්ටි කතා කළලා වගේම හෝති තතාගත පරම්රණනා කියන සත්‍ය මරණීම්මත්තේ ඉන්නවා කියන දෘෂ්ටිගන කතා කළා වගේම මේ දෘෂ්ටියත් ඇසර වෙනවා පස්තැනක එතකොට මේ පස්තැනක ඇසුරුවෙනකොට පළවෙනි තැන තමයි රූපය පිළිබඳුව ඇසුරු වෙන්නේ. එතකොට රූපය කියන දේ රූපං ඉදිහෙව මරණ දම්ම රූපේ කියන එක මේ මේ ජීවිතය දව මරණය කියන දේ සභාව කොට පවතින දෙයක් රුපං ඉදිහෙව මරණ දම්මන් කියලා රූපේ මේ ජීවිතයේ දීම මරණය කියන දේ සභාව කොට තියෙනවා වගේම ඒ රූපය මෙතන නැති වනාට පස්සේ එයා තවතැනකට උත්පත්තිවසයෙන් යන්න නැතුව ඒ සත්්‍යයක් උච්චිද්ජති සිඳීමකට පත්වෙනවා. විනස්සති විනාසේකට පත්වෙනවා නොහෝති ඇත්ත නෑ දැ රූපය කියනදේ ඉදේව මරණ දම්ම මරණයේශ භාව කොට පවතිනවා මේ භහවේදම ලෝකෙදීම මර්ණේෂ භවකොට පවතිනවා. හැබැයි හඳුනාගත්ත සත්්‍යයසිදිිල විනාස වෙලා යනවා. එතකොට ඒ ආත්මය නැතිනගේ සත්වය කියලා හිතාගත්ත එකක් තියනවා. ඒ සත්වය කියලා හිතාගත්තය එක එතනින් හට වෙන්න නෑ ඇතනින් එහට අය පවතින්නේ නෑ වෙන්න නෑ කියලා ඇති වෙනවා. අ අප මීට පෙරස් සිහිපත් කරලා තියනවා මේ පයාසිරාජඥගේ කතාව. ඔහු බලන. මේ සත්‍යයා යන්නේ කොහොමද කියලා ඉතින් එක එක විදිහට මිනිස්සුන්ට මරණයට පත් කරන හොරු ආදි අර්ගෙන ගිහිල්ලා ඔහු පරීක්ෂණ කරලා බලනො මේ ආත් මේ කොහොම හරි පිටවෙල යනෝද කියලා. ඇතැම් වෙලාවකට මේ මුට්ටියකට දාළිවරලා කටහොඳට බැඳලා ගින්දර දාලා මේ මේකෙන මරණයට පත් කල හෙමී ඇරල බලන යන ආත්මය පේනවාද කිය තු දැන් අර ඇැම්වෙලාවකට යම් තර්කවිදිහට මේ ගොඩන ගෙන දේවල් හට කියන්නේ දැන් මේ ජීවිතේදී මට කෙනෙක් උපදිනෝ කියලා කියවන්න ඔහුට කියනවා හනම් ඔබ මට මෙචර ණයක් දෙන්න ම උබට ඊළග ජීවිතදයවිල් ආයෝජින්න තිනන්ඒක ගවන්නම් මේ මේ ආයෝජනයක් වෝගේ. එතකොට මේ දැන් ආත්මයක් කියයන කියලඔබ කියන තවතන උපදිනවා කියලා කියන මංගේ තන්ටවිල්ලේක ගෙවන්නන් කියලා. එතකොට මේ විදිහට අර ිනිසුන්ගේ හිතට දෙන්න මේ ගුපදිින් නෑ කියන සංකල්පය දෙන්න ඇතමන් උත්සාවත් වෙලා තියෙන අදාකාලෙදී ඉතිින් අන්න ඒවගේ දෘෂ්ටියය තමයි අභිනිවේස පාමාස දෘෂ්ටය කියලා කියන්නේ ඒ ආත්මය පිළිබඳ ඔවුන් හඳුනාගෙන ඉන්න ආත්මය මේ සිදිල විනාශේලාය නො මේ කයවැනසිලයනොය ඉදි මරණ දම්ම මරණයේ ස්භාවකොට පවතිනවා එතකොට මේ කය මරණයේ ස්වභාවකොට තිබනට ඒත් එතනින් පස්ස සත්වය කියලෙන කඇත නෑ තනින් සිදදිල විනාශ වෙලා වවැනසිල යන අයයි උපදිනවා කියලෙක් එහෙම සිින්දවෙන්නේ දැන් එතකට බලන්න අපි සත්‍ය උපදිනවා කියලා ආත්මක මේ යෑමක් ගැන කතා කළක්. මේ ආත්ම උපදින්නේ නෑ මෙතනින් පස්සේ ඉවරයි කියලා කතා කළත් මේ දෙකම අන්තග්‍රාහික දෘෂ්ටි අන්තය නැුරන දෘෂ්ටිහයටට තමයි බුදුරජාන්හසේ පෙන්නල දෙන්නේ. එරවට ැ මේ. අපිට ටිකක් මේ බරපතල දෘෂ්ටියක් හැටියට තේරුම් ගන්න තිය දෙයක්. මේ මෙතුනින් පස්ස නෑ උචිද්ධති විෙනස්සති නහෝති කියලා කියන්නේ සිදනවා විනාස්ස වෙනන නැතිවලයාන කියලා කියන්නේ. මේ ටික් බරපතල දෘෂ්ියයක් මේ බරපතල දෘෂ්ටියයක් කියලලා කියන්නේ. මේ දෘෂ්ටිය ඉතාම භයානකයි. මොකද දැක්. එහෙම උපදිනවා කියලා හිතාගෙනඉන්න කෙනෙක් ක්‍රියවාදී කියලා කියනවා. එකන්න ඔහු උපදිනවනම් ඔහු දන්නවා ක්‍රියාවටට විපාකයක් තියනවා කියලා. එනිසා ඔහු ඒ ඉපදීම හොද කරගන්න අවශ්‍ය කටයුතු සිද්ධ කරනවා. තව තැනක උපදිනවා කියලා හිතාගෙනන්න කෙනෙක් ඒ උපදින තැනකද හොඳවෙන්න කියලා ඔහු කටයුතු සිද් කර ඔහු හොඳයි කියලා හිතාගත්ත දේල් හරි යහු නිරත්තග නොයි කටයුතුවල හැබැදැම් උපදින්නේ නෑ කියල හිතාගෙනඉන්න කෙනෙක්. ඒයට කියෙන අකිරියවාදී කියලා දෙවට අන්නේ අකිරියවාදීන් ක්‍රියාවට විපාග නෑ කියලලා හිතාගත් අකිරියවාදීන්. මේ ලෝකෙ බොහම භයාන කකුසාල් සිද්ධ කරන පිරිසක් බවට, නියත මිත්‍යා දෘෂ්ටියත් ඇතිකරගන්න පිරිසක් හැටියට තමයි. අපි ේරුම් ගන්නන්ට වෙන්නේ. එවිදිට තමයි. ඔවුන්ගේ ක්‍රියාකාලාේ සිද්ධ වෙනි නිකමඔුන්ගේ දෘෂ්ටිය තනට පත්වෙලන ඔවන් ට පසෙ ක්‍රාත්මක වෙන්නේ ඊට අනුරූපීව තමයි. එතකොට එනිසා මෙන්න මේක භානක දෘෂ්ටියයක් එක නොහෝ ති අතහාගතව පරම්වරණනා කිය සත්‍යයා මරණින්මත්තේ නැහැයි කියලගන්න. මේ දෘෂ්ටිය, නීත මිත්‍යා දෘෂ්ටිය හා සම්බන්ධ කරන්නට පුළුවන්. එවගේ ම චේද දෘෂ්ටිය කියන දේට යෙදෙන විනය සත්්‍යයාගේ විනාසයක් පිළිබඳව හඳුනාගත්ත දෘෂ්ටියක් එනිසා මේ බොහොම බරපතලයි. එති මේ දෘෂ්ටිය ම රාපි කලින් කතා කලා වගේම රූපය පිළිබඳව වගේම වේදනාවැඇසුරු කරගෙනත් සංඥාව ඇසුරු කරගෙනත්, සංකාරයසුරු කරගෙනත් විඥානයසුරු කරගෙනත් පවතිනවා. එකන්නේ. වේදනාව කියන දරමය ඇසුරු කරගෙනොත් විඳීම ස්වභාවකොට. විඳීම කියන එක මේ ජීවිතයේදී නැතිවෙලය නවා. එවගේම සත්‍යත් මේ ජීවිතයේ පස්සේ තවතැනකට යන්නේ නැතුව සිඳල විනාස වෙලා යනෝ. මේ විදිහටම ඔහුට සඥඥා සංකාර විඤ්ඥාන පිළිබඳවත් එබඳ වූ දැක්මක් පවතිනවා. එතවට මෙන්න මේ පස්තැනම මේ නොහෝති තතාගතව පරම්මරණනා කියල සත්‍යය මරණින්මත්තේ නැහැයි කියලා ඇති කර ගත්ත. ිත්‍යයා දෘෂ්ටිය මේ පස්තනක යෙදෙනවා මේ පස්තැනක යෙදන හම ඔහු උපතක් පිළිබඳව පිළිගන්නෙත් නැතිකම නිසාම බොහෝ කොට අකුසා සිද්ධ කරගන්නවා එනිසා දෘෂ්ටයක්ක් විදිහට ගත්ත හම සාපේක්ෂයෝ මීට වඩා අරක හොඳයි කියන්න පුළුවන්කමක් තියනවා. සත්වයා මරණින්මත් එෙහි වෙනවාය කියල වර්දවා දැඩිකොට ගන්න එක එක පත්තකින් දිට්ටිය. සත්වය මරණින්මත් වෙෙන්නෑ කියලා වරදවා දැඩිකොට ගන්නන්නේ එක තව පත්තකින් තවත් දිට්ටිය කොහම් බේරෙන්න්න. වත්නෝ නෑකවත්තනෝ. බුදුරජාණන් වහන්සේේ අන්තියන්ට නවැට ඉන්නට මධ්‍යම ප්‍රතිපදාව මනාකොටමදේශනාකට වදාරලා තියෙනවා අපේ මධ्यම ප්‍රතිපදාවට එන්න කලින් තවත් කතා කරන්නටම ජිටි සම්බදද තියනවා කරම් කරනැ අපි හෝති කතාාගතෝ පරම්මරනා සපතිය අමරණින් මත්ේේ කියනකත් කතා කලා නොෝති තතාගතෝ පරම්මරනා කෙනකත් කතා කලා ඊනඟට තියෙනවා හෝතිච් නච හෝති තතහගතව පරම්මරණා බලන්න්න දිට්ටියග ස්භාවේ මද ලස් පඳ තුන් ට කියපු කාරණාව මේ තුන්ගෙනට කියන හෝච නච හෝතිච තතාගතව පරම්මරණ කියන එක මේ හඳන්න නවාව පැත්තකින් අමරාවික්්‍යපවාදය හැටට.ගැන අමරාවික්්‍යපවාදය කියලා ගැන මේ අල්ලන්න බෑ ආදෙක් ලස්සලයන. ඒනිසා මේ ආදෙක් අල්ලන්න මමාරු යාධාතින් අල්ලන්නගේ හම්මගදුවන අද ලිසල න. අන්න ඒවගේ මේ දෘෂ්ටයේ තියෙනෙනම් අල්ලන්න බෑ මේ කොහෙෙන් හරි වචනය දෙපත්තටම තියෙනනිසා හුල් ලස්සලයනො ටක්ගාල. එනිසාර දැන් එදා බුදුරජාණන් වහන්සේගේ කාලෙදි බොහෝවෙලාවට සමාජය තුළ තර්ක විතර්ක තිබුණ. වාද විවාද තිබුණ. එති අර යම්කිසි කෙනෙක් යම් දර්ශනයක් ප්‍රශකලොත් එෙ හු සමඟ වාද කරල වාදයම් පරාජය කරන්නට අනිත් අයි උත්සාහයන් ගත්තා. ඇති මේ කෙනෙක් ගත්ත උපක්ක්‍රමයක් තමයි අමරාවික්්‍යේපවාදය කියල කියන්නේ ඔවන් බොහොම ලස්සනට ඒකෙන් නිස්සලයන්න පුළුවන් එදිහට ඒවාදය කියනද ගොඩනගා ගත්තා. ඉතින් මෙන්න මේකෙදී හෝතිච්ච නච ෝතිච්ච තතාගතව පරම්මරනා කියන දේ. එක දෘෂ්ටියයක් මොකද ඔවුන් හිතන්නේ විදිහට තමයි ඕුන් එන්න කොයි විදිහට දේ විදිහට ප්‍රකාශනය සිද්ධ කරනවා. මේකත් මේ පස්තැනකම තමයි කතා කරන්නේ. එතකට එක එදෙනකොට තතාගතෝ කා අසබේදා හෝතිච්ච නච හෝී හෝතීති සත්්‍යයා මරණින් මත්තේ හෝතිච්චවෙන්නත් පුලුව සත්‍යය මරණින් මත්ේ හෝතිච්ච ව. නච හෝතිච. එවගේ නොවන්න පුළුවන්කමත් තියනවා. එතකොට සත්‍යය මරණින් මත්තේ හෝතිච්ච වෙන්න පුළුවන් කමත්තියන වන්නේද වෙන. ඒවගේ නැච හෝති නොවන්නේද වෙන. එතුකට සත්‍යයා මරණිම්මත්තේ ඉන්නවා කියලා කිව්වත් එහම ඔයි එක තමයි හෝතිචි කියලාකිවේ. දැන් සත්‍යය මරණිම්මත්තේ නෑගල කිය එකක තමයි නැච හෝතිචි කියලා කියන්නේ. එතකට දැම් සත්‍යයා මරණිම්මත්තේ ඉන්නේදවෙයි නොඉන්නේදවෙයි. එතකට දැම් ඉන්නේ දවෙයි නොඉන්නේ දවෙයි කියලාගත් හ මේකාර. ලිස්සල යන්න වාද ලිස්සල යන්න ගත්ත එකක් දැන් අරක කෙලිම්ම ශස්සතවාදයන තිනම් මරණින්මත්තය උපදිනවා කියන කියෙනා හෝතිත තහගතව පරම්මරණා කිය වෙනවා කියලා කියන. අරිකෙන උච්චේදවාදය නහෝති අතාගතව පම්මරණ කියන සත්‍ය මරණින්මත්තේ නෑ කියලා කියනවා. දැන් මේක කෙලිම්ම එකක් නොකයා හෝතිච්ච නැච හෝතිච එඩකොටට වෙන්නත් පුළුවන් සත්‍ය මරණින්ම්මත්තේ හෝතිච එක වෙන්නක් පුළුවක් එවගේම නච හෝති. එතකට එවගේම නොවන්න පුළුවන් කමතියනවා. එතකට සත්‍යය වෙන්න පුළුවන්කමත් මණින් මත්තේ නොවෙන්න පුළුවන් කම තියනවා කිය ගන්න ගෙනෙක් සත්‍යය මර්ණින්මත්ත න්නවා කියනෙක වැරදීකිවොත් හු එකනු බේලතියනවා. ොකද ඔහු ඒට ප්‍රතිපක්ෂවානි කරණාව කියලාතිෙ. සකෙක් සත්‍ය මරණිින් මත්ත නෑ කිය කියනවන. ඔහු නෑ කියන එකටත් අනුකූලව අදහස් ප්‍රකාශ කරලා තියනවා. ඒනිසා. හ කොතනින් ගයත්වාදී බේරුණු පුද්ගලයෙක් බවට පත් වෙලා තයෙන මේ අස්වාය බුදුදහම සම්බන්ධය ගොඩක් දෙනෙක් වරදවාගන්න තැනක් ඇතම් අය මේ බුදුදහම බුදුරජාණන් වහන්ේ දේශනා කරලා තියන්ට සත්ත්වය මරණින් මත්තෙහි වෙනවා කියලත් නෑ නෑ කියලත් නෑකෙන් තැනකින් කියලා අන්නේේ විී බුදුදහම විග්‍රහ කරන්න හදනවා මේ සම්පූර්ණ වැරදි මේක බුදුහාමුදුරු ප්‍රතික්ෂේප කරපු අන්තයක් ඇතම් වෙලාවට මේ එකැනමම් ද හම පිබඳව අධ්‍යනය කරන ප්‍ර අධ්‍යන ක්‍රමයන් හිදී උගන්න නො මේ බෞද්ධ චතුස්කෝටික නියය කියල දැ බුදු දහම තුලක් මේ චතුස්කෝටි තියෙනවා කියෙ ඇත්තර මේ මේ කියන චතුකටි බුදු දහමතුළල ප්‍රතික්ෂේපත චතුස්කෝටියක් එකන්ද වෙනවා නෑ එවගේම ඇත්තත් ඒන්නේ වන්න පුළුවන් නොවෙන්නක් පුළුවන් මේ ඇතිකරගත්ත මේ දෘෂ්ටි වගේ ල්ලාගේක තියෙන ඇත්තත්නෑ ැත්තත්නැ කියලගත් මේ විදිහට ගන්න මේ දෘෂ්ි මේ චතුස්කෝටි කියනද බුදු දහමතුලින් ප්‍රතික්ෂේපි දෘෂ්ටි මේ දෘෂ්ටි අිභවනය ක බුද යක්තමයි බද දර්ශනය කියලකන්නේ. එතකොට දැන් මෙතනද මේ බු බුදුරජාණන් වහන්සේ මේකෙදී විවරණය කරලා තියන්නේ මේ සත්්‍යයා ඇත්තත්නෑ නැත්තිත් නෑ කියලා ඇතැම් වෙලාවකට කියෙන කියන දැන් එකන මේ දැන්. පරමාර්ථ වසයෙන් බෙදා දක්වන කොට සත්වයෙක් නෑ ඔන් ගන්න වි දිහට මේ ගොඩක් කවෙලාට ගොඩක් ඇය මේ ගැන කල්පනාරන්න පරමාර්ත විදිහට බෙදා දක්වනකොට සත්ත්‍යයෙක් නෑ. එවට දැන් පින්කම් කරලා මේ දේවල් කරන්නේ කවුද. එතට රන්න සත්‍යයා ඉන්නවා. එතොට දැන් අර පින්කම් කරන වෙලා විදි ඒවගේ වැඩකටේුතු ෝකි තුල මේ හඳුන වෙලා විදි අන්නන්නේ ඒ වෙලා විදි කියන සත්ත්‍යය ඉන්නවා කියලා. එතකොට ැ පරමාර්ථ ධහරම සම්මාර්ශෂනය කිීමේද කියනවා සත්ත්‍යයයා කියලා එතකට අන්න ඒ වෙලාවෙදි නෑ අන්න එොට කියන්න එක වෙලාවකද හෝති අප අදහසටන ගත ම දුරෘෂ්ටේ අනුගත්තොත් එම හෝති සත්‍යය වෙනවා. එවගේ නච හෝති. පමාර්ථ ධර්ම ගවේශයේද සත්්‍යය නෑ කියල කියනකොට නොව න්නේවෙේ.ඇසට එක තැන දදි සත්ත්‍යය වන්නේ වේ කියන දවතැනකද සත්ත්‍යය කියට මේක තමයි බුදුජාණන් වහන්සේ මේකදී මේ භාවිත කළ ක්‍රමවේදය කියලා කියනවා නම කොයි වෙලාවකදිවත් බුදුරජාණන් වහන්සේ මේ ක්‍රමවේදයේ භාවිත කර නැහැ අර්ථවිවරණය කිරීම සඳහා මේක ප්‍රතික්ෂේප කර පුදදුරෂ්ටයක් මොකද මේ සත්වයා කියපු තැනම බුදුරජාණන්හන්සේ සත්වයෙක් ඉන්නවද නැද්ද කියන කාරණාව කොතන දවත් අර්ථවිවරණය කරන්නේ මේ ප්‍රශ්නය වැරදි කියනෙන විදිිරගෙන කැහෝත්ේ සත්්‍ය න්නවාද කිය හ ෙසේ නොක යුතුයි කියන. සත්්‍යයා නැද කියලා හෝ එෙසේ නොක යුතුයි කියන. ඒ අභ්‍යාකත සංගයත බලුත්ම හිතනක හොඳට තේරුම්ගන්නට පුුවන්කම තියෙන. බොහෝ සූත්‍රවල බුදුරජාණන් වහන්සේ මේලගේ ප්‍රශ්නල අභ්‍යාකත සංයුත තුල පිතුර ලබාදනට මේ දේවල් ප්‍රතික්ෂිත දේවල්හට අපට තේරුගන්න පුුවත සත්්‍යයා මරණින්මත්ඒ වෙනවන්ද කියලා හිතනකොටත් නොයනවාද කියලාහනකොටත් කොටින්ම කියවානම් සත්්‍යයා කියල හිතාගත්ත තැනම වැරදිම්. සත්‍යයා මරණින්මත්තේ ඉන්නවාවද නැද්ද කියලා හන එකට දෙන පිළිතුරම මොඩ වැඩක් වෙනවාන. සත්‍යයක් න සංකල්පනාව වැරදි තැනක පිහිටෝගත්ත දෙයක් නං. ඒ හඳුනාගත්ත සත්‍යයක් ඉන්න සත්ත්‍යය නෑකිව්වාවත් ඉන්න සත්‍යවයක් තියෙනවා කිව්වත් ඒක පිහිටා සිටිින් එම වැරදි තැනක. එනිසා බදුරජාණන් වහන්සේ කොයි වෙලාවකවා ධර්මදේශනා කළ එහැ ඔය ඉන්න සත්්‍යයා ඉන්නවා කිය කියන්න. එවගේම සත්‍යය නෑ කියන්න.ඒවගේම ඇත්තේද වෙයි, ඇත්තේද ව කියන තැන්ට ධර්මදශනා කලත් නහ. එනිසාපියක නිවැරදිව තේරුම් ගන්නට අවශ්‍යයි. කොහොමද මේ බුදු දහමතුළ මේ අර්ථ විරණයන් සපයන්න්න කියනක එක බොහෝකො ක්කින්න පුළන්ස ත්‍රේතමයි අභ්‍යාත සංයත්තේතු දක්න ොඩක් තු්‍රදශනා මේ සඳහබට තේරුම් ගැනීමට පුළුවන් මේ කාරණාව ගවශෂණය කරනවන්න. ද මෙතන මිට්‍ය දෘෂ්ටියයක් හැටක දක්වන්නේ. අ සත්වයා කියල ගත් දඩ ගත්ත තැනක හුට වෙලාවකට හිතනෝ සත්්‍යයා හෝතිච වෙනවා කියලාඒවගේ ඔහුගේ ස්වරූපය ඔස්සේ මහු හිතාග නැන හොට හොට තේරෙනවා නෑ ඒ විදිහෙ සත්්‍යයෙක් නෑ තමයි කියලා හෝතිිච නච හෝතිච කියල එතකොට සත්‍යයා ඉන්නවයි කියල එකල්ල කියන්න පුළන් කමකුත් නෑ හැබැයි සත්්‍යය නෑ කියල එකෙල්ල කියන්න පුළුවන් කමකුත් නෑ එකට ඉන්නවා සහ නෑ කියන එක දෙකේම නොපිහිටා ඉන්දීමින් ඉන්නවා කියනන සත්ත්‍යයක් කියන දේශ තුළ රැදි න්නට ඔහුත් සහත් වෙනවා අන්න නිසාතම මේ මේ අමරාවික්්‍ය පවාද ඇසුරු කරනවා කියලා යන හරි ලිස්සල යන්න බොහොම පහසු ක්‍රමයක් හැබයි ඔහු හඳුනාගෙන ඉන්නවා එහෙම සත්වය ඉන්නවා කියලා ඒවගේ ඒ සත්‍යය පිළිබඳව ඔහුම ප්‍රතික්ෂේප කරනවා ඇතැම්ටක ඒ නිසා හෝතිච නච හෝතිච කියලා කියන ට දැ රූපය කියනදේ නැසනව තමයි හැබයි රූපයේ නැසුනට මේ සත්‍ය මරණින්මත්තේ හෝතිච නච හෝතිච වෙන්නක් පුළුවන් නොවෙන්න පුළුවන් කියලලා හුගේ එබඳ ූ දෘෂ්ටියයක් ඇත්තෙකුත් දෘෂ්ටි ඇතකුත් ලෝකේ තුළ ඉන්නවා. ඒ විදිහටම වේදනාව පිළිබඳවත් සංඥාව පිබඳවත් සංකාරය පිළිබඳවත් විඥානය පිළිබඳවත් එබඳු ඌ දෘෂ්ටී නැසුරු කරගත්ත අය ලෝකෙ ඕනෑඇතරම් ඉන්න. එනිසා දැ මෙන මේ පස්තැන නචහෝතිච තතාහගතව පරම්මරණ කියලා මේ ඇතිකරගත්ත මේ දෘෂ්ටිය මේ පස්තනම ඇසරු වෙන්න කෙනෙකුට පුළුවන්කම තියනව වේදනාව පිළිබඳවත් ැන මිඳීම් සහගත ස්වභාවය කියනද එක මරණ දහමා මරණය කියනද ඉදිහව මරණ දහම මේ මේ ලෝකෙ දිම එක මරණය කිය තැන්ට පත්වෙනවා ඊට පස්සේ ආත්මය සත්වයා කියන එක එතනින් පස්සේ හෝතිච්ච වෙන්න පුළුවන්කමත් තියවා නචහෝතිච්ච නොවෙන්න පුුවන්මත්තියනවා කියලා හුට ඇති නො දිටම සංඥාව සංස්කාරය විඥානයටත් මේක විදිලනවා මෙන්න මේ පස් තැනම දෘෂ්ටි ඇසු කරනු. එදො ැම් බලන්න මේ දෘෂ්ටිය වෙනනම පෙන්න්නලා මේ දෘෂ්ටිය ඇසරුුව වෙන තැන තැන් පහක් පෙන්න්නමින් මේ තැන් පහේ දෘෂටි ඇසුරුවවෙන්න පුළන්කමතියන රූපේදන සංඥා සංහර විඥාන කියන අන්න ඒ ස්කන්ද ප්‍රබේද මේක පස්සවදෑරුම්කොට මේ දෘෂ්ටිය දක්වනො ඒනිසාතමයි මේ දෘෂ්ටියත් පස්සවදෑරුම් කියලා කියන්න මේක අමරාවවික්කේපවා දයක්ඇසුරු කරන දෙයක් හේතු ප්‍රත්්‍යයන්ගේ හටගන්න පංචුපාදානස්කන්ධයක් පිළිබඳව අවබෝධයක් නැතිව සත්ව ප්‍රඥ්ඥප්තීන්ට හසුවීමෙන් හටගන්න දෘෂ්ටයන්හි නානත්වය පිළිබඳව ඔපටික් කල්පනා කරලා බලන්න. ස්කන්ධ ධර්මයන් ස්කන්ද ධර්මයන් හැටියට මැනවෙන් තේරුම් අරගත්තා නං. හේතු පල දහම හේතුඵල දහම හැටියට නිවැරදිව තේරුම් අරගත්තා නං සත්ව කතාවක්. හි ලබ නද ති සත්ව කතා වැති කල් හි අස්කන්ධ ධර්මයන්නේ අතහර්තය පිබඳව ඔබෝධයක් නැතිව සත්වයක් ඉන්නවාය කියන දෘෂ්ටියකට පත්වනාාම එයින් තව කීයක් නං අදහස් නිර්මාණය වෙනවාද බලන්න මේ හිතක තියෙන විසිි තුරුකම කෙලෙස් සහිතක හිතක තියෙන ස්වභාවය පිළිබඳ ඔබටිකක් මෙහි කරලා බලන්න මේ හැම දෘෂ්ටියකටම පින්වත්න්නේ අපි පත්වෙනවා අනන්ත සංසාරය ඕන තරම්යක දෘෂ්ටියන්ට වැටිලත් ඇති දැනුද මේ දෘෂ්ටෙන් ඇති අදවත් මේ කෙස් දර්මයම් දුරගත නැත්තම් දෘෂ්ටි ප්‍රණය කර ගතය නැත්තංම් මතුවටත් මේ වැැතිවෙන්න පුළුවන් ඉට කඩ ඕනෑ තරම්. ති මේගේ මිති්‍යා දෘෂ්ටීන්ට හසෝනාම කොයිතරන් අකුසල ධරමයන්ට වැටෙන්න පුළුවන්ද සසර වනසාගන්නවානේ තියන්නේ නිසා මේ පිළිබඳ ඔබේ දැනුම වබෝධය සහ මේ දෘෂ්ටි ප්‍රහණය සඳහා ඔබ දරණ වැරවීර්රිය උනන්දුව ඉතාමත්ම දගත් අපි කතා කරගෙන න සත්වයා මරණින් මත්තෙහි සත්වයා මරින් මත්තෙ නේ ඊගට ලිස්සලා යනක සත්වයා මරණින් මත් වේ නොවේ ඊළගක ඒටත්තඩාව නස්සක නේව හෝති නොහෝති නොවන්නේදරේ එතකොට නැත්තෙත් නෑ නොදනොවන්නේ මොකද ගස් පහදු වන්නෙත් න නෑ කටිකක් මේ ඔළුව කරගෙනවගේ කතාවක්ැන සත්‍ය මරණින්මත්ත නේවහෝත නොෝති නේවහෝති කිය කියනවා නොවේ කියලා එවගේ කැන වන්නේ නො කිය නොහෝතති කියනවා නොද නොවේ කියලා එකනේ නොවන්නේද නොවේ සත්‍ය මරණින්මත්තේ නෑ කියල කෙනෙක් හිත නවා හැබැයි නැත්තමත් නෑ කියලපි කියන්නේ නැත්තමත් නෑ කියල හිතනවා සත්‍යය මරණින්ම්මත්තේ නෑ නැත්තෙමත් නෑ සමහර වෙලාවට මේ ගොඩක් කලාට ලෝකයේ බොහෝ දෙනකොට මේ දෘෂ්ටිය අපි සාමාන්‍ය මේ අනාරාවක්‍ය පවාද දෘ්ියයක් හැටියට මේ දක්කට ගොඩක් තැන්ගේවුනාට ඇසුරු කරන බව අපිට හිතන්න පුළුවන්කම තියනවා.ඒට හේතුව තමයි මේ ඇතැම් අය කතා කරන සරුව ්‍යාපී භාවයන්නේ ැ ම තැනකම ආත්ම කියනද ස්වභභාවකම පත්වෙලා තියෙන හැබැයි තවත්හැකට මේ යනවා කියල හෙ මේ ආපහු මේ විදිහත්මයක් නෑ හැබැයි එහෙම නැත්තමත් නෑ කියලා හිතනවා එක ඒ කොහැරි පවත්නා ගතියක් කෝමහරි තියෙනවා අහස පාවිවී හරි කොහැරිම තියෙන ගතියක් තියෙන හබැයි එහෙම උපදිනවා කියල එකක් නෑ කියල හිතා ගත්ත පිරිසුත්තිවා. සමහර වෙලාවට බෝධි සත්ව සංකල්පයගේ කියැනෙ. හරි මේ විශ්වීයදකට පත්වෙල න්න බදුරජාණ වහන්සේ පිළිබඳවත් මේ විදිහම තව කෙනකුට දෘෂ්ටියක්ත්තියන ැන බුදුරජාණන් වහන්සේ පිරුණුවම් පැෑවට මේ බුදුරජාණන් වහන්සේ ඒ විදිහ ස්වරෝපයකන් ලෝක ඉන්නවාය විදිහට කියලා. දොට මෙන්න මේ විදිහට ඇතිකරගත්ත දෘෂ්ටියයක් තියන. තොට මරණින්මත්තේ නෑ තමයි හැබයි මරණින්මත්තේ නැතිවුණනාට නෑමයි කියන්න පුළුවන් කමකුත් නැත්තෙත් නෑ යම් විදිහකට න්න පුලුවන්කම යනවා ගොඩක් කලාවට මම හිතනවා මහයාන සංකල්පන තුළත් මේ දෘිෂ්ටේ අම්පමණකට ගැබ්වෙලා තියෙනවා යම්යම් දැන් පුද්ගල චරිත ගැන කතා කරනකට නැතිවුනත් ඔවන් කතා කරන ඇතැම් සධර්භයන්හි මේ දෘෂ්ටිය යම්පමණකට ගෑවිල ගිල්ල තියනවා කියනක පෝදක් අපිට හිතන්නට පුළුවන් පසුබිම තියෙනවා මො ඒගේ තිය ශස්ත උච්චේ කියෙන දෙකම තියනවා නෑ කියනකට උච්චේදය නෑනට අයිෝ අයි එතකට ශස්සවා ශස්තය සහ උච්චේදය කියන මේ දෙක මඇසරු කන දැන් අපපි කතා කරන්නේ බෞධිට්ටි සහ විබෝධිට්ටි කියන එකට අදාලෝ කතා කරන හොට මේ අපිට වඩාත් පැහදිි කරගන්න පුුවන් බෞධිට්ටි සහ විබෝදිට්ටි කියන එක මේ මේ පස්සාකාරේම බහදිිට්්‍යියත් වනවා බෝදිිටිියෙන එහ හෝතිි කියල ගත්තට පස සත්ත්‍ය මරණින්මත්ත වෙනවා කියන ද ඇසුරන බදදිට්්‍යියයසර. ත් මර්ින්ිමත්ත ෑ කියන පැත්ත ඇසරු කරනු ඒක විබෝ දෘෂ්ටි ඇසරු කරනු.ඒවගේම ද මේකත් මෙතනති කතා කරන හොට නෝති කියනකොට කෙලිමු විබහෝය ඇසුරු කරලා තියෙනවා එවගේම නොහෝති කියනකොට නොද නොවන්නේවෙයි කියනකොට මේ එතකොටන්න එක බහෞ දුෘෂ්ටි ඇසුරු කරමු එනිසා මේ දෙකම මේ ශාස්ත්‍යයේ සහ උච්චේද කියන මේ දෙකම ඇසුරු කරගෙන පවතින. එකට දැන් මෙතනදී අ ආත් මේ කියල අරවිදිහට ත්‍රූපය කියෙක රූපන් ඉදිහෙව මරණ දම්ම රූපේ කියක නැත්වල න අතමයි හැබ සත්ේ කියන්න නෑ ගොහටත්ම සත්්‍යයක් උපදිනවා කියල දෙයක් කවදාවත්වයන්නේ නැහැ හැබැයි නැත්තෙමත් නෑහම මොහක් හරි පුංචි දෙේකුත් දැනන අයි නිසා කිය නැත්තෙමත් නෑ කියලා. එතකට එක්කෝ මොකක් හරි තැනකට පත්වෙල ොහේ ඉන්න. කුම නොහෝ තැනකට පත්තවෙල ොහි න්න බවක් තියනවා ආත්ම කියනෙක් නෑ මෙහෙම අපහතාව පුද්ගල එක්වෙලා කොතනකට හරියනවා අපි කිය පුුණ රුපත්යයක් කියලා තව තැනකට ගිල්ල උපදිනවා කියලා නැවති පැත්මක් කියලා කියන්නේ එතුට ඒ ඒ නැවතයි පැත්මක් කියනදේ සත්්‍යයකුගේ පැත්මක් නෑ තමයි එක වෙන්නේෙ නෑ හැබැයි එහෙමයි කියලා ර සත්්‍යයෙක් උපතින්නේ නෑ කියලා සත්යෙක් නෑ කියලා කියන්න පුළුවන්කම කුත්නෑ නොහෝති කියලා කියන එකන යම් මට්ටමකට යම් තැනක පත්වෙල වගේ ඉන්න පුළුවන්කම ඒ කියන අදහසක ඉන්නවා. ඉතින් අර සමහර වෙලාවට එවිදිහට ඔය දෘෂ්ටිය ගොඩක් කලාවට අන්න නිකායකයින්ගේ සහ එත් ඇතිනම් ඇත මිට්‍යා දෘෂ්ටික ගත් එබඳු තැන් ඇසුරු වෙනෝ එක ඇන දෙවියන්හ සහන්සට ගිහිල්ල ඔවුන් වෙනම ඉන්නවා කියල හිතාගෙන ඉන්න මට්ටම කුත්තියෙනවා. හැබැයි අර සත්ත්‍ය මරණින්මත්ති නැවතයි භවයකට පත්වවින්න එහම අනවා කියල හිතාගත්ත එකක් නෑවුන්ට. සින් අන්න ඒවාගේ විවිධ දෘෂ්ිී ගත්ත පුද්ගලයින් ලෝකේතුල ඉන්න පුළුවන්කම තියන ඒ දෘෂ්ටිය ඇසරුව ව තැන්නි සාතමයි බදුරජාණන් වහන්සේ දේවල් පළිබඳව අපට දේශනා කරන්න. තොට මේ තැනත් පස්තැනක යදෙනවා ඒ රූපය පිළිබඳවත් වේදනාව පිළිබඳවත් සඥාාව පිළිබඳවත් සංකාරය පිළිබඳවත් විඤ්‍යානය පිළිබඳවත් මේ එකක් එකක් මෝලික කරගෙන මේ දෘෂ්ටියය යෙදන්නට පුළුවන්කම තියෙන්. එතකොට නහෝති නෑ කියනෙ එක. වේදනා කියන එක වේදනාව කියන එක වේදනා ඉදිේව මරණ දම්මා එතකොට වේදනාව කියන එක මේ ජීවිතයේදිම මරණ ධර්මට පත්වන එක නැති වෙලා යනවා හැබැයි වේදනාව මේ ජීවිතයේදිම මරණ දරමයට පත්වන කිවට සත්‍යයා නේව හෝති සත්‍යය මරණින් මත්ති නෑ හැබැයි එක නැත්තෙම නෑ දොට මෙන්න මේ විදිහට කෙනකෙනගේ දෘෂ්ටිය යම්යම්මටම් වලින් පවතින්න පුළුවන්කමති න මේ පස් ැනම ඔහු ඒ දෘෂ්ටයක් විදිහට ඇසුරු කරනම්. එතකොට නෑ තමයි හැබැයි නැත්තමක් නෑ කියලා ඇති කරගන්න දැන් අපි සත්‍යයා ඉන්නවා කියල කතා කළ සත්වය නෑ කියල කතා කලා ඇතිකට සත්්‍යය නහෝති එක සත්‍යය හෝතිච්ච නැච හෝති කියල කතා කළ සත්යා ඇත්තේද නැත්තේද වෙයි කිය කතා කළ. ඉට පස්සේ සත්‍යයා නෑ, ැයි නැත්තෙමත් නෑ කියල කතා කළ මේ හතරාකාරයකට කතා කළ හෝට බේ සත්්‍යයා කියන සංකල්පේ සත්‍යයා කියන දේ මත පිහිටයි හතර ආකාර දෘෂ්ටයක් එකන හතරාකාර කොන් හතරක් මේ සත්‍යයා කියන දේ මූලික කරගෙන පවත්වන කොන් හරක් තියන එක්ක කෙනෙකුට සත්‍යය ඉන්න කියන්න පුොල නැත්තන් කෙනෙකුට සත්්‍යය නෑැ කියන්න පුල නැත්තන් කෙනෙකුට සත්‍යයක් හෝතිිච නච හෝති කියයන පුළ මරණින්මත්තේ ඒකෙන වෙනවා හෝ එහමෙන ත වන්නේ දවෙයි නොවන්නේ දවෙයි කියන්න පුළුවන් වෙන්නත් පුළුවන් නොවෙන්නක් පුළුවන් කියෙල් තව කෙනකුට කියන්න පුළුවන් ෝ නොහෝති කියලා. එකැන වෙන්න නෑ නත් නොවෙනවාත් නෙමයි කියලා කියන්න පුළුවන්කමති නොන්න මේ විදියට කෙලවරවල් හතරක් සත්වයකෙන්ද මුගලිකරගෙන ගොඩ නගන්න පුළුවන්කම යෙන. ඉතින් ඇැම් වෙලවටට බුදු දහමත් අර්ථ විවරණය කළේ මේ කොටස් හතරයයි කියලා මේ චතුස්කෝටියයයි කියලා කියවා. ඒ මහිතන්නේ තම සාවාද්‍ය ප්‍රකාශනයක් මොහද බදුරජාණන්හසේ මේ දෘෂ්ිහට පෙන්න්නමේ දේව. අ ත්‍රපිටගේ තියෙන ඔක්කෝමටික මේ බුදුරජාණන් වහන්සේගේ දර්ශනවාදේ නෙමයින් නිගට නාත පුද්තකිවීමමනවාද කියලා ඒ සූත්‍රය ඇතු ලෙම තියෙන හැබැයි නිගට නාත පුත්ත කියපු වාක කණ්ඩයක් කරෙන මේ ත්‍රපිටගේ තියන වාක ක්ඩයක් අඇකිව කිය ඒ බද්දේශනාව නෙ. එක නිගට වනාත පුත්ත දරපු මන්තේ ඒවගේද මේ චතුස්කෝටිකනියයාය කියලා මේනි අආයාරගෙන කවුරහරි කතා කලොත් එහෙම මේ බුදුරමේති ඉදි්‍රපිටකේ තමයි මේකත් ග්‍රහවෙලා මේ බුදුරජාණන් දේශනා කරපය එකයි කියලා කොතනක දිහරි කිවොත්හ මේ වැරදි. එනිසා මේ සත්‍යයා කියන පිළිබඳව බුදුරජාණන් වහන්සේ අර්ථ විවරණය කරපු ආකාරය බොහම ලස්සනට අපි දකිපුළුවන් මතියන බොහෝ සූත්‍ර දේශනාවන් වල විශෂෙන් බුදුරජාන්ස ළඟට ඇැවිල්ල ප්‍රශ් මසපු අවස්ථාවලද අපිට දකින්න පුුවන් කොහොද බුදුරජාණන්ස සත්යා කියනද අර්ථවෝරණය කළේ කියලා සත්වෝ සත්වෝතික බන්ේ ච්චතති ිත්තාාවතනක බන්තේ සත්වති විච්චතති කියල බුදුජාන්හසලඟටැල්ලහ නො සත්්‍යය සත්්‍යය කියනවා සාමණ කොතකින්ද මේ සත්වයා කියල කියන්නේ කියලා එකට බුදුජාණ වහන්සේ වගේ වෙලාල්ලද දේශනා කළ මේ මේ ඇහ තියෙනවාන මේ රූපේ තියෙනවන චක්ක විඥානය තියෙනවන මෙතකින් තමයි සත්්‍යයා කියල කියන්නේ සත්ව ප්‍රඥප්තිය තියන්නේෙ මෙතකින් තමයි ට ඇැරප ක්ක ඤඥා කියදේවල් මත්ත පිහිටල තියෙනවාවන අන්න ඒ ටික තියෙන කෙනාට සත්‍යය ඉන්නවා. සත්ව ප්‍ර්ඥප්තියක් තියන. එතොට සත්්‍යයා හ සත්ව ප්‍රඥප්තිය කියලා කාරණාවක් උදරජන්නාස වෙතනැති පෙන්න්නනවා. එතට සත්වය කියලා ඇති වන කොතනද කියලපෙන්න්නවා එකන එයාට ඇසුරු කරන්න රූපයක් තියෙනවනම් ඒ රූපය දකින මම මේ පැත්තේ ඇස්ඇති මම ඉන්නවනම් එවගේම ඒදේ දැනගත්ත හිත්තැති කෙනෙක් ඔහුට හම්බ වෙනවාන න්න ඔහු හම්බේෙන සත්්‍යයෙක් කියල කෙන කෙනෙක්ව හම්බයන. ඔහු තිනවාොත්ට ප්‍රඥපති තමන් සහ තමන්ට ඇසරුවෙන තව සත්්‍යය ඉන්නවා කියල ගත්ත සත්ව ප්‍රඥ්ඥප්ති තියනවා. දැනි තුර බුදුජාණන් වහන්සේ සත්්‍යයක් ඉන්නවාද නැද කියන කෙනෙේ පෙන්න්නේ සත්්‍යයා කියනෙ හටගත්ක හොමද කෙනෙකුට හැතියෙනවන. රූපේ තියෙනවන චක්කු විඥානයේ තියෙනවන ගන්න ඒනට සත්තු සහ සත්තු ප්‍රඥ්ඥ්තිය තියනවා. එ කෙනෙකට ඇහ නැත්තන් රූප නැතන් චක්ක ාන්නේයේ නැත්තම හොට සත් හෝ සත්ව ප්‍රඥපති කතා කරන්න පුුවන්කම නෑතන. ොට දැ බොහොම ගැබරු විශ්‍යක් බදුජාණ වහන්සේ අර්ථවෝරණය කරපු ආකාරය බොහොම ගැම්බුරු නුවනිින් සම්මර්ශනය කළ ේතු විශයක්ක් මොකද හරවලට ප්‍රහ්ණය විල බුදුජාන්සගේම සත්්‍ය ගැන විදීට ප්‍රශ්හගෙන ගිහිල්ල බදුජාණන් වහන්සේදැන් සත්්‍යය එන් වාද කියෙලහවා නෑසයහන්න්න එපා කියන නැද්ගගේලහකට නහේමහන්පා කිය. එම නත්ත ඇත්තෙත් නෑ නැතත් නැතති කියලා නෑ හෙමහන්න එපා කියන. එකකට සත්්‍යයන් නෑ නොවන්නේද නොවේද කියරහනකට නෑ එසේත් අහන්නපා කියන. එත් ඉට පස යහන හක් ඔබහසි දන්නන්නේ නැද් කියලත් හන සහරලාට. එතින් දැන් අර ඒ දර්ශනවාද ඒ ඒමත් පිහිට න මේේ බුදුරජන්නන්සේ මේ ප්‍රශ්නය විසඳුව. ඒක ඇති වුණෙ කොහොමද කියල පෙන්වා. ඇස තියෙනවා අනං ඇසුර කරන්න දේල් තියවන රප යෙනවාවනම් චක්ක වි ්‍යාය තියෙනවන ගන්න එතන පණවන්න පුළුවන්කම තියෙන. කෙනෙක් කියලා පනවන. හට පනවන්න දේවල් හම්බ වෙනෝල ෝකේ තුළ. මේ ොහම ලස්සනට ග්‍රහ නතම ලුන් ත්ත සත්‍ර මාලුක පුත් හ දුරුව විල්ල දුජාහන්සේෙන් කටීම හමවාදයක් කිල්ලපු වෙලාවවෙද බුදුජාණන් වහන්සේතනද දේශ කරනවා දිිට සුතමුත්ත විඥාත කියන ධර්මයගේ සභහාවය පිළිබඳු. බදුරජාණන් වහන්ස තැනද දේශරනවා යතෝතුවන් මාලුම්ක පුත්ත තේන මානුකපුත ඔ එතනද ඒහාහමඟ නෑ කිය. ැ යම් තනකද ඔබ ඇසු කර නත්තනන් දිිට සුතුතමමුත වි ඥාත කෙන දේවල ැන දැකපු දේවල් හපුදවල් වනිපුදේවල් පිබඳව ඔබට එහම ඇුරන්න පුළන්කම ලබෙන් නැත්තං දැීම් දැකම් මාත්‍රයෙන් අවසං වෙලාන ඇසීම ඇසී මාත්‍රයක් පමණක් වෙලානං. ඔබට එබඳූ තැනක ඔබ ඒ සමඟ නෑ කියන. ඉට පස්සේ යතෝතම් මාලුම්කි පුත්තන තේන තතෝතම් මාලුන්කිපුත්තන තත්ත කියන. යම් තැනක මාලුන්කිපුත්ත ඔබ ඒහා සමග නැත්තං, ඔබ එතනෑ කියන එකැන මාලුම්කිපුත් ඔබ යමක් යම් දෙයක් ඔබට හමුවෙන් නැත්තං ඔබ ඒහා සමග නෑ ඔබ ඒහා සමග නැත්තං ඔබ තන නෑ කියන එකන දැ කෙනෙක් අපිට මේ මමත්වයහ සත්වය කියන දේ සත්ව ප්‍රඥප්තියම් ැනක තියෙනව නම් හඳුන ගන්නවා න ඔහු හඳුනාගන්නේ එක දිට්ට සුතමුත විඤඥාත කියන ධර්මය නරබය. දැකපු දේවල් අරභයා යැන දකින්න අපි රපය කියමුක අපි දැකපු රූපය අරම්භයා ඒ රූපේ දකින්නාාව වූ මම මේ පැත්ති ඉන්න. එතකට රූපේ දකින්නාවූ මම කියනකොට එයට කාරණා තුනක් හම්බෙලති න දකින රූපයත් දකින්න උපයෝගී කරගත් ඇස සහ ඒ සඳහා වැයූ සිත කියන මේ ධර්මතා තුනම ඔහු ග්‍රහය කරගෙන තියනවා. එවගේ සුතේ පිළිබඳවත් අල්ලගන්න ඇසීම පිළිබඳ. එකට ඇසීම අසන්නට හෙත් තුන සද්දේ හිට පසේ සෝත විඤ්ඥාන් මෙන්න මේ ධර්මතා ටික අරම්භයා. හට ෝකයේ ඇතිවෙනකොට. ඔහු ඒදේවල් බාහිර තියෙනවා කියලා හිතාගත්තට පස්සේ ඒ දෙවල් එක තමග ජීවත්වය තමඟ ජීවත වෙනවා ඒදේවල් ඇසර කරන කෙන ඉන්නවා අන්නේ කෙනා ඉන්නවා කියලා හම්බ වෙනකොට මොකද වෙන්නේ තත් එහි පීට සිටීමමක්තියල එකැන මට ඉන්න ලෝකයක් තියෙනදැ මම ඉන්න භූමියත්තියනවා මේ ජීවිතය හම්බ වෙනවා දැන් අරට්ටික හම්බවෙන් නැත්තන් කෙනෙකුට ඇැරූප චක්ක විඥාදී ධර්මයන් හම්බෙන් නැත්තන් කෙනෙකුට න්න ඒ කෙනාට ඔහු ඒහා සමග නෑ දකින දේ එක්ක ඔහු නෑ දකින දේ හටක න නිරුද්ව වෙන බව දකිනෙනට අහනදේතන නිරුද්ධවෙන කියර දකිනකෙනට ඒ සමඟ තමක් නෑ දකින්න නැතිවෙනවා. දකින්න නැත්තන් දකිනෙනට ඉන්න ලෝකයක් නැතුවෙනවා. එතකට යතෝතම් මාලුකෙපුතත් තතෝතම් මාලුන්කෙ පුත්ත නේවිද න හුරක් න ඔබෙමන්තරේ. ඒ සේවන්තෝ දු කස්සාති ඒ මාළුන්ක පුත ඔබ යම්තෑනක නැත්තං. ඔබ ඔබට මේ ලෝක නෑ. ඔබට නහුරම් පරලොවනෑ. න උබෙහ මන්තරේ මේ දෙක අතරත් ඔබනෑ. ඒසවන්තු දුකස්සාතිඒකතමයි හිදුකේ කෙලවර. එතුට බුදුරජාණහන්සි දැන් දශනා කරන තැන හොඳට පැහැදිලි අපිට ලෝකයේ ඇති බවට අපි ඉන්නවා කිය මේ සත්ව සංකල්පය ගොඩනගෙන්න්න කොතනද ඒක ගොඩ නොනගන්නන්නේ කොහොමති කියලා අපිට දශනා කරපුයෙන. එතුකට ඒ මයි බුදුරජාණන් වහන්සේ විවරණය කළ දේශනා අමාධ්‍ය. එනිසා සත්වෙක් ඉන්නවාද නැද්ද කියලා මේ කතා කරන ප්‍රස්තුතිේ ගැන බදුරජාණන් වහන්ේ ඉන්නවා හෝ නෑහෝ කියලා විසඳන්නගේ නෑ ොකද ඒක විසඳැරීම සඳහා මේ ධර්මය අශ්‍ය වෙන්න නෑ. දිිට්ටි සුත මුට විඤ්ඥාත කියන මේ ධර්මයන් සම්බන්ධයෙන්. දකින අහන දැනෙන දැනගන්න කෙනේ ධර්මයන් සම්බන්ධයෙන්. තෘෂ්නා දෘෂ්ටීන්ට හසුන් නොවීවාසය කරන එක තමයි වැදගත්ව වෙන්නේ. අනන්ත සංසාරයක් මුළුල්ලෙහි. මේ අහන දකින දේවල්වලට තෘෂ්ණාවෙන් බැඳමින් විධ දෘෂ්ටීන්ට හසුවමින් නැවිල්ලා තාමත් මේ සසර ගෙවාගන්න බැරිවෙලා තියෙනවා. අදත් අපි මේ තෘෂ්නා දුෘෂ්ටීන් දුරකරගන්න ඇත්තං. කවදද අපි මෙ වනැතිකරගන්නේ තිමි බුද්ධොත් පාදකාලය එලබිච්ච වෙලාවේ. මනුස්ස ජීවිත එලබිච්ච වෙලාවෙේ හිතන්න පුළුවන් මනසක්ලබිච්ච වෙලාවෙේ අප්‍රමාධියය මොහටයුතු කරගන්න. බදුරජාණන් වහන්සේ වදාලේ අප්‍රමාදේන සම්පාදේත කියලා. ප්‍රමාදීවම කුසල ධර්මයන් සිද්ධ කර ගන්න කියලා. ති ඔබේ සඳහා නිරතුරු උත්සාහයෙන් කටේතු කරන්න. තිං අද මේ උතුම් දම්සබා මණ්ඩ පේට වැඩමු කොට අතිශයිම්ම වටිනා. නිතාමත් සුනිිපුල ධර්ම කරුණු ඔබට පැහැදිලි කළ ලබුණලෝරුව කන්දාාරන්න සේනාසනාදිි පතිරාජික ණ් ශෂස්ත්‍රති. ම මාර්කස්සප පණි හාදුරන් වහන්සේට විශේෂෙන් උ අනමෝදනා කරනුම් ඒවගේ මද දම් සබ මණ්ඩුපේ දායකත්වය ගෙනටයුතු කරනවා ගුරුසිංහ පවුලට සම්බන්ධ ඥාති පිරිසක් විසින් විශේෂයෙන් අරමුණ කරගන්නවා මේ ධර්මශ්‍රවනය කරන්න සියලුදනාටම ඔවුන්ගේ ධර්මධඥානයේ වැඩදියුණු කරගැනීමට ලැබේවාකෙන උක්තර ීතර ප්‍රාර්ථනා ඇති කරගෙන ඒ වගේම කොරෝනාා වෙසනයට මුහුණ දීසිටින්න ලක් වැසිලෝ වැසි සියල්දනාටමතරරුවන්ගේ ආශිර්වාදය මිදුක් නරෝගිස්ම පත්්භාාවය ප්‍රාර්ථනා කිරීමටත් පරලෝ සැපත් සියලූම ඥාතිහිතයිශීනට කොන් යනු මොදනා කිරීමටත් දයකත්වයගෙන කටයුතු කරන පින්වතුන් බලාපොරොත්වයවා. තිගේ අනුව රැස්කරගත් මේ සියලූම කොසල ධර්මයන් ලෝසසුන්සුර කෙන දෙව අනුමෝදන් වෙවා. ඒවගේ මියෝ පරලෝගිය සියලූම ඥාත හිතයිශයම අනමෝධන්මත්වා. කොරුණාව සගටතත්වයෙන් වෙසනයට පත් ලක්වේ සිලෝ වැසි සියල්ල් දෙනා සෝපත් භාවයට පත්වේ වායේ සෑම සිලු දෙනාටම මිදුක් නේරෝගේ සස්ව සම්පත දිගාසිර සම්පත සැලසේවා දායකත්වයගෙන කටයත් කරන පින්ිතුන්ටත් පවුලේ සෑව සිලු දෙනාටත් සඳමක මෝකයාටත් දෙලවයාපත පිණිසත් ලෝතුර ශාන්තයේ පිළිසත් මේකින් හේතුවසනා. පාරමීවේවා හැමදනාටම තිवाන්ස.